අගමැතුමා සියලු පක්ෂනායකයෝ කැඳවලා පක්ෂනායකින්ට දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ නිල වශයෙන් කුත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළා කියලා සජිත් ප්‍රේමදාස මහතුමා ජනාධිපති වරණේ අපේක්ෂකයෙක් කියලා, ඒ කියන්නේ අපේ මතය ඇහුවා. ඒ වගේම එතුමා දැනුම් දුන්නා සමුදා වෙනකොට පක්ෂවලට මේවා දැනුම් දීලා ඒ අයගේ අනුමැතිය අරගෙන මේ පෙරවන්දු ක්‍රියා කරන්න කියලා අපි ඒකට එකතු වුණා. දැනට තීරණය කළා තියෙන්නේ ඊයේ ප්‍රකාශ කර පරිදි පොදු ලකුණකින් ඉදිරිපත් වෙයි. ඒක දැනට අදහස් කළා තියෙන්නේ හංසයා. ඒක සමාජයට වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් දැනට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාවිච්චි කරපු ඒ පක්ෂයේ නමයි, ඒ ලාංඡනයයි තමයි අපි භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි අවුරුදු 4.5ක් ආණ්ඩු කළා. අත්දැකීමක් තියෙනවා. ඒ මොනවද ඊළඟ අවුරුදු 5 කරන්න යන ප්‍රතිපත්ති කියන එක පිළිබඳ අපි එකඟතාවයකට ඇවිල්ලා ඒ ප්‍රතිපත්ති ඉදිරිපත් කරමු කියලා. ඒ පිළිබඳ අපි තාම ඉන්නේ විවෘත මනසක. ඒවා මෙන්න මේ 80වල් තැනින් නවත්තනවා කියන වගේ එහෙම කොන්දේසියක් නැහැ. මේ රටේ ඒ බලය බෙදීමේ ක්‍රියාවලිය දැන් මීට කලින් මේවා සාකච්ඡා වෙලා තියෙනවනේ. පළාත් සභාව කියලා ක්‍රමවේදිකුත් තියෙනවනේ. ඒ සම්බන්ධයෙන් වෙච්ච ව්‍යවස්ථාමය ක්‍රියාදාමයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ, ජනතාවගේ අනුමැතිය ගන්න ඕනේ. එතකොට ඒවා රටේ පැවැත්මට ස්ථාවරත්වයට හානි කරන අපි ඒවට විරුද්ධ වෙනවා. ස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් වෙනවා නම් අපි ඒවට පක්ෂ වෙනවා.